කොවිඩ් අර්බුදය හේතුවෙන් වසා දැමුණු පාසල් නැවත ආරම්භ කිරීමේ මුල් පියවර ලෙස සිසුන් 200කට අඩුවෙන් සිටින පාසල් අද දිනේදී විවෘත කිරීමට ආණ්ඩුව තීරණය කළා. එවැනි පාසල් 3800ක් දෙවන පුරා පිහිටා තිබෙන අතර ඒවායේ පාලනය සිදුවන්නේ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේයි. මහැමතිවරුන්ගේ සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේද සහයෝගයෙන් අද දිනේදී පාසල් ආරම්භ කිරීමේ කටයුතු සංවිධානය කළද ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති නිසා ඔවුන් ප්‍රකාශ කළේ අද සහ හෙට යන දිනවල ඔවුන් සේවයට වාර්තා නොකරන බවයි. මේ වෙනකොට රටේ සමස්ත පාසල් පද්ධතියෙන් 90%කට වැඩි ප්‍රමාණයක් අක්‍රීයයි කියන එක පැහැදිලිවම අපි මෙලාවේ ප්‍රකාශ කරනවා. අපි අතිශයින්ම සාර්ථක වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් අද ක්‍රියාත්මක කරලා තියෙනවා. අපට අවශ්‍යකම තිබෙන්නේ අපේ රටේ දරු පරපුර කාලකන්ණි නොකර නිකමින් නොකර මෝඩයින් නොකර අනාගතයේ මේ රට බාර ගන්න නායකෝටියක් හදන්නයි අපට අවශ්‍යකම තිබෙන්නේ. අද පැමිණිච්ච ගුරු දෙවිවරු මේ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය බලලා පැමිණිලා අද අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම පිළිබඳව ඔබට ජාතියේ ප්‍රණාමය හිමිනවා. කෙසේවිතත් ඇතම් පළාත්වල ආණ්ඩුකාරවරුන් පාසල් නොපැමිණෙන ගුරුවරුන්ට රෙහිව දැඩි පියවර ගන්නා බව අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළත් අධ්‍යාපන මාත්‍යංශයේ ලේකම්වරයා අද ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනට එක් වෙමින් ඒ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්. මහාචාර්යතුමනි අහන්න කැමති දැන් මේ මොහොතේදී ඇතැම් පාර්ශවයන් ගුරු විදුහල්පති සංගම් වැඩ වර්ජනයේ නිරත වන බව සඳහන් වෙනවා. නමුත් ඇතැම් පාර්ශවයන් සඳහන් කරනවා තමන්ගේ දායකත්වය ලබා දෙනවා අද දරුවන් වෙනුවෙන් පාසල් එනවා කියලා. ඔය අතර ඇතැම් ආණ්ඩුකාරවරු සහ ඇතැම් රාජ්‍ය නිලධාරීන් මේ ගුරුවරුන් පාසලට නොපැමිණෙන ගුරුවරුන්ගේ වැටුප් කප්පාදුවක් පිළිබඳව කතා බහ වුණා. මේ පිළිබඳව යම් කිසි හෝ තීරණයක් කතා බහක් අධ්‍යාපන අමාත්‍යාංශයේ තුර आरंभ कर රුපියල් සතවලින් ලබු කරන්නේ නැතුව හොඳ යහපත් චේතනාවෙන් මේ දරුවන් අපි පාසලට ගෙන්නගෙන ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙන ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට අපි තව තවත් පිළිමත් කරලා ගුරු ගෝල සම්බන්ධතාවය අපි වැඩි දියුණු කරලා අපි ගුරු සිත නොඩිදවා මේ අතර අද දිනේදී ළමුන් 200ට අඩු පාසල් විවෘත කිරීම පිළිබඳව පත්තරේ වැඩසටහනින් මෙලෙස විමසා බැලුවා. අපි නාරාන්හේන් පිට ප්‍රදේශයට ආවිතින් මේ දරුවෝ 200ට වඩා අඩු පාසලක්. මේ පාසලේ දරුවන්ගේ පැමිණීම කොහොමද කියලා අපි කතා බහ කරන්න ඕන. මේ පාසල තමයි ශ්‍රී පරාක්‍රමබාහු මහවිද්‍යාලය. ඉතින් චන්දන මේ ඉන්නේ ආදරණීය ගුරුබවතුන්. මේ විද්‍යාලයේ දරුවන් 200ට අඩුයි. අද 1 ඉඳන් 6 වසර දක්වා ප්‍රාථමික අංශය තමයි අද සිට මේ දරුවන්ට පාසල් එන්න කියලා සෞඛ්‍ය අංශ දැනුම් දුන්නේ, රජය දැනුම් දුන්නේ. විද්‍යාලපතිතුමනි කොහොමද දරුවන්ගේ පැමිණීම? දරුවන්ගේ පැමිණීම තියෙනවා 50%ක් විතර. ගුරුබවතුන්ගේ පැමිණීම 100%ක්ම තියෙනවා. ප්‍රාථමික අංශයේ අපිට පන්ති 3යි තියෙන්නේ. 1 2 3 පන්ති 3 විතරයි. දරුවෝ ඉන්නවා 25ක්. දැන් අපිට ගුරුබවතුන් ඉන්නවා අද අපි කැඳවපු ගුරුබවතුන් 8 දෙනයි. ඒ 8 දෙනාම ඇවිල්ලා ඉන්නේ. දරුවන්ට අපි ආරාධනා කරනවා හෙට ඉඳන් ඔය ආපු නැති දරුවෝ සියලු දෙනාම පාසල් පැමිණෙන්න. ගුරුබවතුන් සැදී පැහැදී සිටිනවා අධ්‍යාපනය ලබා දෙන්න. දරුවෝ තමයි පාසලේ ජීවේ. මේ අතර දිවයිනපුරා ප්‍රාදේශීය වශයෙන් වාර්තාකරණය නිරත වූ ස්වර්ණවාහිනී නියෝජිතයන් පැවසුවේ අද දිනේදී පාසල් වලට ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ පැමිණීම ඉතාමත් පහළ මට්ටමක පැවති බවයි. මා රැඳී සිටින රළුව ප්‍රාථමික විද්‍යාලයටත් ඉතාමත් අඩුම ළමයි පිරිසක් තමයි පැමිණියේ. විශේෂයෙන්ම මේම පාසලේ ළමුන් 111ක් පමණ අධ්‍යයන කටයුතු සඳහා සහභාගී වෙනවා. නමුත් අද දිනේ ළමුන් 10 දෙනෙකුටත් අඩු ප්‍රමාණයක් තමයි පාසල කරා පැමිණෙන ආකාරය අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම ගුරුවරුන්ගේ පැමිණීමෙන් අඩුවක් දකින්නට පුළුවන්. අභ්‍යාසලාභී ගුරුවරුන් පමණක් පාසල කරා පැමිණෙන ආකාරයක් තමයි අපිට අද දවසේ දකින්නට පුළුවන්කම ලැබුණේ. කෙසේවිතත් අද පාසල් වලට తాවකාලිකව අනුයුක්ත කළ ගුරුවරුන් සේවයට වාර්තා කරන ආකාරයද දක්නට ලැබුණා. මේ අද දකුණු පළාතේ පාසල් වල දක්නට ලැබුණු තත්වයයි. ඇතැම් පාසල් වලට ගුරුවරු එක්කයක හෝ දෙදෙනෙකු වාර්තා කර තිබුව අතර සිසුන්ද කිහිප දෙනෙකුට සීමා වූ අතර සමහර පාසල් වලට සිසුන් වාර්තා කර තිබුණේම නැහැ. යුතුයකම තමයි ගුරුවරයා
තමයින්ට උගන්වන්න ඕනේ දෙමෝපිය දරුවෝ ගෙන්නන්න ඕනේ ස්කෝල්ට. අඩපුදු අර මිස් විතරයි ඉන්නේ. එක්කෙනෙක්වත් ඇවිල්ලා නැහැ අද. ඒක ළමෙක් ශික්ෂත්වය පාස් කරලා පෙන්නන්න ගුරුවරයෙක් නැහැ. ඉතින් වැඩක් නැහැ නේ. ගොඩනැගිලි තිබුණට වැඩක් නැහැ. ඊයේ දිනේදී පාසල සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු වලදී ගුරුවරු ඇවිල්ලා කියලා දිනවා අද ළමයි එවන්න එපා කියලා. දවස් දෙකක් මෙයාලා එන්නේ නැහැ කියලා දිනවා 25 වෙනකම්. ඒ දවස් දෙකත් අපිට වටිනවා මේ ළමයින්ට. මොකද මෙච්චර අවුරුදු දෙකක් මේ ළමයි ගෙවල් වන්නේ. අපි කොහොමද ගුරුවරු ඉතින් එහෙම ඉතින් ආවා ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් මේ අත වෙනුවෙන් දෙයක් කරන්න හැබැයි ඉතින් අපි දාලා තියෙනවා මේ පත්තින් බාර ගන්න කියලා ඉතින් අපි රාජකාරී කරන්න ආවා අපි ඉස්කෝලේ හිටියේ එතකොට අපි ඉන්නකොට මේ ඉස්කෝල වෙන පාසලට බෙදලා දාලා තියෙනවා ගුරුවරු විදියට ඉතින් මේ දැන් අලුතෙන් කලප කරලා මෙහෙට නියුක්ත කරලා තියෙනවා මීට ඉස්සලා හිටියේ එතකොට අපි මහරගම හිටියේ විද්‍යා කරපාලේක අද මිස් වර්ගෙන්නේ ටෙක් අහු වෙන්නේ නැද්ද කිසිදු ගුරුවරයෙකු වාර්තා නොකළ පාසල්ද දකුණු පළාතෙන් වාර්තා වුණා. උතුරු මැද පළාතේ තත්ත්වයත් සතුටුදායක මට්ටමක නොවූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. කෙසේ වෙතත් උතුරු මැද ඇතැම් පාසල්වල ගුරුවරුන්ගේ මෙන්ම සිසුන්ගේ පැමිණීමද හොඳ මට්ටමක පැවතියා. මැදම පළාතේ පාසල්වල ගුරුවරුන්ගේ පැමිණීම පහළ මට්ටමක පැවති අතර සිසුන්ගේ පැමිණීමද ඉතාමත් දුර්වල මට්ටමක පැවතියා. දැන් දෙකේ පන්ති එක ළමයා ඉන්නේ. අපිටත් ඕනේ ඉස්කෝලේ පටන් ගන්න. ඌව සහ සබරගමුවේ ඇතැම් පාසල්වල සැලකිය යුතු ගුරු පිරිසක් මෙන්ම සිසුන්ගේ පැමිණීමද දක්නට ලැබුණු අතර බස්නාහිර පළාතේ හෝමාගම ඇතුළු ප්‍රදේශවල ගුරුවරුන්ගේ පැමිණීම හොඳ මට්ටමකයි පැවති. 40%ක් විතර වාගේ තියෙනවා දරුවන්ගේ පැමිණීම. එක්කම ගුරුවරුන්ගේ පැමිණීමත් 80%ක විතර වාගේ ප්‍රමාණයක් තියෙනවා. පාසල්වල අධ්‍යන කටයුතු දැන් උදේ පාන්දර ආරම්භ කළා. එක පාසලක පමණයි අපිට මේ ඒත් විදුහල්පතිතුමා අසනීප වෙලා නිසා පාසලට ඇවිල්ලා නැහැ. අනිත් වගේ විදුහල්පතිවරු ඇවිල්ලා පාසලේ කටයුතු දැන් ආරම්භ කරගෙන යනවා මේ වෙනකොට. මේ බණ්ඩාරගම බොල්ගොඩ සෙත්නදී ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් තමන්ට අද දිනේදී අලුතින් එවා තිබූ ගුරුවරියන් සමග කාලය ගත කළ ආකාරයයි. රටපුරා තත්ත්වයේ විශාල සහභාගිත්වයකින් ප්‍රාථමික පාසල් රටපුරා ව්‍යුත්ත වෙලා තියෙනවා. ඒ නිසා අභ්‍යාසලාභීන් කොහොමත් පාසල්වලට අනියුක්ත ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලන් එසේම ඉන්නවා. ඒක ඒගොල්ලන්ගෙන් අහන්න. ඒක ඒගොල්ලන්ගෙන්. එක් විදිහට ඔබතුමාලා අපි පාසල් පටන් අරන් තියෙනවන්නේ. හොඳේ.